අයිබුවන්, අද අපි ඔබට කියන්න යන්නේ තරුණ පෙනුම රැකගෙන ආහාර වර්ග 10ක් ගැන. අපි හැමෝම තරුණ පෙනුම රැකගෙන ඉන්න කැමති. නමුත් වයසට යාමත් එක්ක සම්පූර්ණ ශරීරයේ වෙනස් වීමට පටන් ගැනීම සාමාන්‍ය දෙයක්. ශරීරයේ අභ්‍යන්තරික වෙනස් වීම පිටතට නොපෙනුනත් වයසත් සමගම තරුණ පෙනුම නැතිවීම සමහරහා බාහිරව ප්‍රදර්ශනය වෙනවා. වියපත් වීමත් එක්ක ස්වභාවිකත්වයට මුල් තැනදී නිවැරදි සත්කාර සිදු කරනවා නම් තරුණ පෙනුම රැකගන්න පුළුවන් බව දන්නේ බොහොම සුළු පිරිසක්. වයස අවුරුදු 30 පසු වන සියලුම දෙනා තමා ගන්නා ආහාර, විටමින්, ආලේපන, එවැගේම දෛනික චර්යා ගැන උනන්දු වී කටයුතු කිරීම වියපත් නොවි තරුණ පෙනුම රැක ගැනීම සඳහා බෙහෙවින්ම වැදගත්. වයසට යාමත් එක්ක ඇතිවන ගැටලු තමයි සම රැලි වැටීම, පිග්මන්ටේෂන් නැතිවීම, දුර්වර්ණ වීම ආදිය. අත්පා මුහුණ මෙහිදී ප්‍රධානයි. සම රැලි වැටීම සිදුවන්නේ ශරීරයේ කොලජන් අඩු වූ විටයි. තවද මුහුණේ ඩබල් මින් ඇතිවීම ආදිය නිසාත් තරුණ පෙනුම නැතිවී වියපත් පෙනුමක් ලැබීමට හේතු වෙනවා. ශරීරයට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ලබා ගැනීම ඉතාම වැදගත් දෙයක්. තෙල් සහිත ආහාර, සීනි සහිත ආහාර සීමා කිරීම ලස්සන මෙන්ම නිරෝගී ශරීරයකටත් මඟ පාදනවා. ඒ අතරෙම හැකිතරම් ස්වභාවික ආහාර ගැනීම තමයි වටින්නේ. නමුත් කාර්යබහුලත්වයත් එක්ක වර්තමානයේ බොහෝ දෙනෙකු මේ සමට දක්වන අවධානය අඩු වෙලා තියෙන්නේ. ඔබ ඔබේ තරුණ පෙනුම රැකගන්න දරන කෘතිම වෑයමෙන් මිදී මේ අපි කියන ස්වභාවික ආහාර වර්ගවලට මුල් තැන ලබා දෙන්න. ඉතින් මේ වීඩියෝවෙන් ඔබට ගෙනාවේ අන්න ඒ වගේ ආහාර කීපයක් පිළිබඳවයි. එහෙනම් එකතු වෙන්න අද දවසත් එක්ක මේ වගේ වටින කියන තොරතුරු බොහොමයක් තවත් අපසතුයි. අංක 1. සෞඛ්‍යමත් බව ආරක්ෂා කරන බවට කවුරුත් දන්නා ග්‍රීන් ටී. යහපත් සෞඛ්‍යයක් පවත්වා ගන්න බොහෝ දෙනා ග්‍රීන් ටී එහෙම නැත්නම් හරිත තේ පානය කරනවා. මේ මෞරට චීනය වුණත් වර්තමානයේදී වෙනත් බොහෝ ආසියාතික රටවලත් මේ ග්‍රීන් ටී නිෂ්පාදනය කරනවා. ග්‍රීන් ටී චීනයේ වගේම ජපානයේත් නිවෙස්වල නිරන්තරයෙන්ම භාවිත වෙන බොහොම ජනප්‍රිය පානයක්. ඔබව වයස්ගත වීම වළක්වා බොහෝ කාලයක් තරුණ පෙනුම රැකගනිමින් දිගු කාලයක් ජීවත් වීමේ වාසිය උදා කර දෙන්න මේ ග්‍රීන් ටී වලට පුළුවන්. ඒ වගේම ඔබේ ශරීරයේ බර පාලනය කිරීමට හා ඒ සඳහා අවශ්‍ය ශරීර තත්ත්වය මනාව පවත්වා ගන්නත් මේ ග්‍රීන් ටී ඔබට සහාය දෙනවා. ශරීරයේ සෛලවලට හානි වීම වළක්වමින් හා පිළිකා සෛල බවට පත්වීම වළක්වන්නත් මේ ග්‍රීන් ටී වලට පුළුවන්. ඒ වගේම හෘද රෝග සහ හෘදයාබාධ ඇතිවීම වැළැක්වීමේ හැකියාවත් මේ ග්‍රීන් ටී සතුයි. යම් ලෙසකින් හෘදයාබාධයක් ඇති වූ අයෙක් ග්‍රීන් ටී පානයට නැඹුරු වුණොත් හෘදයාබාධයකින් පසුව ශරීරයේ ඇතිවන සෛලමිය යාම වළක්වා නැවත යහපත් සෞඛ්‍ය තත්ත්වයකට ඉක්මනින්ම ළඟාවීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඔබ නිතර ග්‍රීන් ටී බොනවා නම් ව්‍යායාමයෙන් ඇඟපත ෆිට් කරගන්න අතරෙම ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වයත් ඉබේම මේකෙන් වර්ධනය වෙනවා. නිතර ග්‍රීන් ටී බීම මගින් මොළයේ ප්‍රතික්‍රියා දක්වීමේ වේගය, මතක ශක්තිය වර්ධනය හා මානසික රෝග වැළකීම ආදී ප්‍රතිලාභත් වෙන බවට නවතම පර්යේෂණවලින් මේ වෙද්දී ඔප්පු වෙලා තියෙනවා. එක් අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ හිරුවෙලියෙන් සමපිලිස්සුණු කාන්තාවක් ග්‍රීන් ටී සති 8ක් භාවිතා කර ප්‍රමාණවත් ලෙස සමය නම්‍යතාවය වැඩි දියුණු කර තිබෙනවා කියලයි. අංක 2. හිරුවෙලියෙන් ඔබව ආරක්ෂා කරන කළු චොක්ලට්. කළු චොක්ලට් වල ඇති ප්‍රතිඔක්සිකාරක වෙනත් කිසිම ආහාරකයකට දෙවෙනි වෙන්නේ නැහැ. ඒවා බෙරි වලටත් වඩා ප්‍රබල ලෙස ක්‍රියා කරනවා. අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ මෙයින් රුධිර පීඩනය අඩු කරන බවයි. ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කරන බව හා ධමනි සම්බන්ධ කාර්යයන් වැඩි දියුණු කරන බවත් එහි තවදුරටත් සඳහන් වෙනවා. චොක්ලට් වල ෆ්ලිවනෝල්ස් නම් ප්‍රතිඔක්සිකාරකය අඩංගුයි. එය හිරුවෙලියෙන් ඔබේ සම නිරන්තරයෙන් ආරක්ෂා කරනවා. නමුත් මෙම ෆ්ලිවනෝල්ස් ප්‍රමාණයන් වල අන්තර්ගතය එක එක චොක්ලට් වර්ගයනුව වෙනස් වෙන්න පුළුවන්. තවත් අධ්‍යයනයකින් පෙන්වලා දීලා තියෙනවා වැඩි ෆ්ලිවනෝල්ස් ප්‍රමාණයන් අඩංගු කළු චොක්ලට් ආහාරයට ගැනීම මගින් මිනිසුන්ට ඔවුන්ගේ සම රතු පැහැවීම වලට ලක් නොවි හිරුවෙලියට සිටීමේ හැකියාව දෙගුණයකින් ඉහළ යනවා කියලා. නමුත් අඩු ෆ්ලිවනෝල්ස් ප්‍රමාණයන් අඩංගු කළු චොක්ලට් ආහාරයට ගන්නා අනෙක් අයට මේ හැකියාව ඇත්තේ නැහැ. සමට බලපාන ඉහළ හා අවම ෆ්ලිවනෝල් සම්බන්ධ තවත් පර්යේෂණයක සඳහන් වෙන්නේ වැඩි ෆ්ලිවනෝල්ස් ප්‍රමාණයකින් සමට හොඳින් රුධිරය සපයනවා කියලයි. සමේ ඝනත්වය, සජලනතාවය, සෞම්‍යතාවය වැඩි දියුණු කරන්න වගේම ඒවා පවත්වාගෙන යන්නත් කළු චොක්ලට් වලට පුළුවන්. වැඩියෙන් කොකෝ අඩංගු නම් එම චොක්ලට් වර්ගයේ වැඩියෙන් ෆ්ලිවනෝල්ස් අඩංගුව තිබෙන බව ඔබ හොඳින් මතක තබා ගන්න. ඒ නිසා කළු චොක්ලට් මිලදී ගැනීමේදී 70%ක් පමණ කොකෝ අඩංගු කළු චොක්ලට් තෝරා ගැනීම තමයි ඔබ විසින් කළ යුතු. අංක 3. විශ්මයජනක ප්‍රතිඵල ලබා දෙන හන ඇට. මෙයින් පුදුමාකාර සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි වෙනවා. මේවාහි ලිග්නන් අඩංගුයි. එයින් ඔබේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කර යහපත් මට්ටමක පවත්වා ගැනීමට ඒවා උදව් වෙනවා. රුධිරයේ සීනි හා ඉන්සියුලින් මට්ටම පාලනය කිරීමත් මේ මගින් සිදු වෙනවා.
ඒවිතරක් නෙමේ පුරස්ති ග්‍රන්ති පිළිකා ඇතුළු සියලුම පිළිකා අවම කිරීමටත් මෙවා දායකත්වය ලබා දෙනවා. මෙහි ALA නම් ඔමෙගා 3 ආම්ලික මේදයත් අඩංගුයි. එයින් සමට වැටෙන හිරුවලේ අඩංගු අහිතකර කිරණින් ඔබව නිරන්තරයෙන්ම ආරක්ෂා වෙනවා. එක් පාලිත පරීක්ෂණයකින් පෙන්වා දෙන්නේ හන ඇට සහ තෙල් සති 12ක් දක්වා නොකඩවා භාවිතා කළ කාන්තාවකගේ සමේ විශාල ප්‍රගතියක් දකින්න ලැබුණු බවයි. අංග 4. තන්තු වලින් සපිරි අලි ගැට පෙර. මේ ශරීර සෞඛ්‍යයට හිතකර මේද වලින් යුක්තයි. තන්තු හා විවිධ විටමින් එවැගේම ඛනිජ ලවණත් මේවය අඩංගුයි. එවැගේම මේවා ඉතා රසවත්. තවදුරටත් මෙහි විශේෂ සංයෝගයක්ද අඩංගුයි. එය පොලිහයිඩ්‍රොක්සිලේට් ඇල්කොහොල් නමින් හඳුන්වනවා. මේවා ප්‍රදාහය සමග නිරන්තරයෙන් සටන් කරනවා. ඒ විතරක් නෙමෙයි හිරුවෙලියෙන් සම ආරක්ෂා කරනවා. හානි වූ DNA අලුත් වැඩියා කිරීමත් මේ මගින් සිද්ධ වෙනවා. එහි ඇති සංවේදී මේද ප්‍රතිඔක්සිකාරක සමටත් DNA වලටත් අමතර ආරක්ෂාවක් ලබා දීමට සමත් වෙනවා. අංක 5. රසකාරක වලට එහා ගිය කුළුබඩු. කුළුබඩු ආහාර වලට එකතු කරන අනිත් රසකාරක වලට වඩා වැඩි දෙයක් කරනවා. එසේ කරන්නේ එහි ශාක සංයෝග අඩංගු වී තිබීම නිසායි. ඇතැම් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ කුළුබඩු ඔබේ සම තරුණ කරන බවයි. කුරුඳු ඔබේ සමේ ස්ථීරත්වය හා නම්‍යශීලීත්වයට අවශ්‍ය කොලජන් නිරන්තරයෙන් නිෂ්පාදනය වැඩි කරනවා. තවද අධි රුධිර පීඩනය නිසා ඇතිවන අතුරු ආබාධත් අඩු කරනවා. එම පරීක්ෂණ වලින් පෙන්වා දෙන්නේ සමේ සෛලවල ඇති වයස සම්බන්ධ වෙනස්කම් මිරිස් මගින් අඩු කරන බවයි. විශේෂයෙන්ම ගම්බිරිස් වල අඩංගු ජින්ජර් රෝල් හිරුවෙලියෙන් ඇති වූ ලප කැලල් එවැගේම පිලිසුන් අවම කිරීමටත් දායක වෙනවා. අංක 6. පිරිසිදු ඔලිව් තෙල් වැඩි වැඩියෙන් ගැනීම. ඔලිව් තෙල් කියන්නේ පෘථිවිය ඇති ඉතාම සෞඛ්‍යමත් මේද වර්ගයන්ගෙන් එකක්. පරීක්ෂණ මගින් පෙන්වා දෙන්නේ වයසට යාමේදී ඇතිවන බොහෝ රෝග වළක්වා ගැනීමට මේ ඔලිව් තෙල් දායක වෙනවා කියලයි. එය අධි රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීමටත් අපිට දායක වෙනවා. හදවත් රෝගවල අවදානමත් මෙමගින් අඩු කරනවා. පරිවෘත්තීය ගැටලු අවම කරනවා වගේම පිළිකා සමගද ඵලදායී ලෙස මේවා සටන් කරනවා. ඔලිව් තෙල් ඔබේ සමේ තරුණ බව නිරන්තරයෙන්ම ආරක්ෂා කරනවා. පර්යේෂණ අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ එය හිරුගෙන් සමට වෙන අහිතකර පිළිසුම් වලට ප්‍රතිරෝධකයක් ලෙස නිරන්තරයෙන්ම ක්‍රියා කරන බවයි. මීට අමතරව ඔලිව් ඔයිල් වල ආසන්න වශයෙන් 75% ශරීරයේ සෞඛ්‍යමත් බව රැක ගැනීමට අවශ්‍ය මේදයත් අඩංගු වෙනවා. එමගින් සමේ නම්‍යතාවය සහ ස්ථාවර භාවය රැකදීමට නිරන්තරයෙන් දායක වෙනවා. මැදිවියේ හා මහලුවියේ වයස් කාණ්ඩ වලින් අයගේ ආහාර වර්තා හා සම්බන්ධ මෑතකදි කළ පරීක්ෂණ අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ ඉහත සඳහන් කළ පරිදි ඔලිව් තෙල් වල ඇති හිතකර මේදය සම හිරුවෙලියෙන් ආරක්ෂා කිරීමට සමත් වෙන බවයි. අංක 7. සම රැක දෙන තෙල් සහිත මාළු. මේ සත්‍ය වශයෙන්ම වයසට යාමට ප්‍රතිවිරුද්ධව සටන් කරන ආහාරයක්. එහි ඇති ඔමෙගා 3 මේද දිගු දාමයන් නිසා හදවත් රෝග හා ආම්ලික බඩවැල් ඉදිමුම් රෝගයන් වලට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. මේ ආශ්‍රිතව කළ පරීක්ෂණ කීපයකින් පසුව පරීක්ෂකයන් නිගමනය කරන්නේ හිරුවෙලියට නිරාවරණය වීමෙන් ඇතිවන සමේ දැවිල්ල වැනි දෑවලින් ආරක්ෂා වීමට තෙල් සහිත මාළු ආහාරයට ගැනීම ඉතාම වැදගත් බවයි. සැල්මන් තෙල් සහිත මාළු වර්ග අතරින් ඉතාම ජනප්‍රිය මාළු වර්ගයක්. මෙම වර්ගයේ මාළුන් තුළ ඔබේ සම තරුණ කරන අතිරේක සංඝටකයන් අඩංගුයි. සැල්මන් මාළුවාගේ රෝස පැහැති කොටසේ අන්තර්ගත වන මෙම සංඝටකය කැරොටිනොයිඩ් ප්‍රතිඔක්සිකාරකයෙහිවත් ඇස්ටසෙන්තින් නමින් හඳුන්වනවා. තවත් එක් පරීක්ෂණයකින් පෙන්වා දෙන්නේ හිරුවෙලියෙන් සමට හානි වුණු පුද්ගලයන් සඳහා ඇස්ටසෙන්තින් හා කොලජන් නම් සත්ව පටකවල අඩංගු ප්‍රෝටීන් මිශ්‍රිත ආහාර සති 12ක් පමණ ලබා දීමෙන් සමේ පැහැපත් බවත් නම්‍යතාවය හා සම වියලීමෙන් තොර බවත් ප්‍රතිඵල සහිතව ලබාගෙන බවයි. අංක 8. සමට අතිශය පෝෂදායි එළවලු. එළවලු අතිශයින් පෝෂදායි දෙයක්. ඒ වගේම ඉතා අඩු කැලරි ප්‍රමාණයකින් යුක්තයි. මෙයින් හදවත් රෝග අවදානම් තත්වයන්, ඒ වගේම පිළිකා සහ ඇහි සුද වැනි රෝග තත්වයන් වැළඳීමේ සම්භාවිතාවයත් අඩු කරනවා. සමහර එළවලු වල කැරොටිනොයිඩ්ස් අඩංගුයි. බීටා කැරොටිනොයිඩ්ස් වැනි දෙයින් සම වයසට යවන අහිතකර හිරු කිරණ වලින් ඔබව නිරන්තරයෙන් ආරක්ෂා කරනවා. මේ බීටා කැරොටිනොයිඩ්ස් ලබාගත හැකි හොඳම ආහාර ලෙස කැරට්, වට්ටක්කා, බතල වැනි දේ අපිට හඳුන්වා දී හැකියි. බොහෝ එළවලු වල විටමින් C අඩංගු වෙන බව ඔබ දන්නවා. ඒවා කොලජන් නම් ප්‍රෝටීන් නිෂ්පාදනයට වැදගත් වන අතරම ශක්තිමත් ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද හඳුනා ගන්න පුළුවන්. එක පර්යේෂණ අධ්‍යයනයකදී ඒ සඳහා යොදාගත් මිනිසුන්ට එළවලු වල ඇති මිලිග්‍රෑම් 180ක විටමින් ප්‍රමාණයක් දිනපතා සති 4ක් තිස්සේ ලබා දී තිබුණා. එහිදී ඔවුන්ගේ ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරීත්වය 37%ක වැඩිවීමක් පෙන්නුම් කරලා තියෙනවා. අප ආහාරයට ගන්නා එළවලු වලින් වැඩිම විටමින් C ප්‍රමාණයක් ඇත්තේ කොළපැහැති පලා වර්ග, ගම්මිරිස්, තක්කාලි වැනි එළවලු වර්ගවලයි. ජපානයේ පර්යේෂකයන් විසින් සිදු කළ තවත් පර්යේෂණයක් සඳහා ජපානයේ කාන්තාවන් 700ක් යොදා ගන්නවා. පසු ඔවුන්ගේ සමේ නම්‍යතාවය, දීප්තිමත් භාවය හා අනෙකුත් විශේෂතා මනිනු ලබනවා. ඔවුන් අතරින් වැඩියෙන් කහ හා
කොළපාට එළවලු තම ඉදිරිදා ආහාරයට එක් කරගන්න අයගේ සමේ රැලි වැටීම් අනෙක් අයට සාපේක්ෂ විතා අඩු බව එහිදී හෙළි වෙලා තියෙනවා. අංක 9 පළතුරු අතරේ ප්‍රථමයා දෙලුම්. අපේ ශරීර සෞඛ්‍ය හොඳින් රැකදෙන පළතුරක් තමයි දෙලුම් කියලා කියන්නේ. මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණය ග්‍රීන් ටී වලටත් වඩා ඉහළයි. මෙයින් විශේෂයෙන්ම ප්‍රදාහය රුධිරයේ ඉහළ සීනි මට්ටමත් අඩු කරනවා. ඒ විතරක් නෙමෙයි මහා බඩවැලාශිත පිළිකා ඇති රෝගීන් සඳහා මෙය භාවිතා කළ යුතුම පළතුරක්. ඒ වගේම හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කරනවා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දෙලුම් ගෙඩිය ඇති විවිධ කොටස් එකට එක් වූ විට තුවාල වූ සම අලුත් වැඩියා කරන බවයි. ඒ වගේම මේ මගින් කොලජන් නම් ප්‍රෝටීන් නිෂ්පාදනයත් වැඩි කරනවා. අංක 10 හදවත් රෝග අවම කරන තක්කාලි. තක්කාලි වලින් සිත් ඇද ගන්නා සෞඛ්‍යමය වාසි බොහොමයක් අපිට ලැබෙනවා. එයින් එකක් නම් තක්කාලි වල අඩංගු ඉහළ ලයිකෝජන් අන්තර්ගතයයි. එයින් හදවත් රෝග අවදානම දැඩි ලෙස අඩු කරනවා. ආඝාතය සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැළඳීමත් මේ මගින් අවම කරනවා. පර්යේෂණයක් මගින් පෙන්වා දෙන්නේ අලිගෙට පෙරෝබේ සම හිරු කිරණින් ආරක්ෂා කරන බවයි. එය තහවුරු කිරීමට පර්යේෂණ සමත් වී තිබෙනවා. තක්කාලි පිසීමේදී ඔලිව් වැනි පෝෂණීය තෙල් භාවිත කරනවා නම් ලයිකෝජන් සිරුරට උරා ගැනීමේ ශීඝ්‍රතාවයත් ඉහළ යනවා. අංක 11 ජනප්‍රිය කටු සුප්. මේ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙන පුද්ගලයන් අතර ඉතාම ජනප්‍රිය දෙයක්. සුප් පානය මසා මාළු කටු යොදාගෙන සකස් කරනවා. මෙයින් ශරීරයට අවශ්‍ය කොලජන් ලබා දෙනවා. ඒවා මාංශ පේශි සහ අස්ථි වර්ධනයට නිරන්තරයෙන් උදව් කරනවා. අධ්‍යන පර්යේෂණයක් පෙන්වා දෙන්නේ කොලජන් පරිභෝජනය සමේ නම්‍යතාවය, ඝනත්වය හා සම මතුපිට තෙතමනය රැකදීමට ඉවහල් වන බවයි. ඊට අමතරව සම රැලි වැටීමත් මෙමගින් අවම කරනවා. මාසික ඔසප් වීමෙන් පසුව කාන්තාවක් විසින් මෙම පෝෂකය දින කිහිපයක් ලබා ගැනීමෙන් සමට වඩා හොඳ පෝෂණයක් ලැබෙන බව තවත් පර්යේෂණයක් මගින් මේමන විට සනාථ කරලා තිබෙනවා. ඔබ මීට පෙර මේ ගැන අවධානය යොමු කරලා නැද්ද? අවාසනාවකට අපිට කාලය ආපසු හරවන්න බැහැ. ඒ නිසා ඉදිරියේදී මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. මේ ආහාර වර්ගයන් මගින් ඔබේ සමය සහ පෙනුමේ දියුණුවක් ඇති කරන බව භාවිත කිරීමෙන් පසුව ඔබටම වැටහේවි. ඒවා ඔබට වඩා සෞඛ්‍යමත්, ඒ වගේම වයසට ගැළපෙන පෙනුමකුත් ලබා දෙවි. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් අපේ අද දවස නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන සීනුව බොත්තමත් ඔබලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා යාළුවන්ට පේන share කරන්න ඔබ අමතක කරන්න එපා. මේ වගේ වටින කියන තවත් ලස්සන වීඩියෝවක් අරගෙන අපි ඉක්මනටම ඔබ මුණ ගැසෙනවා. එතෙක් ඔබට සුබ දවසක්.